මෙයඔබ දකින්නේ අයිස්ලන්තයේ ගිනිකන්ද පුපුරායාමත් සමග ඇතිබෙමින් පවතින නවතම තත්ත්වයට අදාළ වුණු දර්ශනයි. වාර්තාවන තොරතුරුවලට අනුකූලව මේ වන විට අදාළ ගම්මානවලටද මේ දුමාරය ගමන් කරමින් පවතිනවා. අයිස්ලන්තයේ මෙම ගිනිකන්ද දෙවන වතාවටයි තමන්ගේ සක්‍රීය වීම සිදු කර තිබෙන්නේ. මේ තත්ත්වය තුළ දැන් පවතින තත්ත්වයන්ගත් විටදී මෙය යම් ආකාරයක අවදානම්කාරී තැනකට ගමන් කිරීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව දැනට වාර්තාවන තොරතුරුවලට අනුව මේ ආශ්‍රිත ප්‍රදේශයේ පවතින වූ දීබර ගම්මානවලට මෙහි දුමාරය සහ ලාවා ගමන් කරමින් පවතිනවා. නිවාස තුනක් මේ ආශ්‍රිතව විනාශයට පත් වෙලා ලාවා පැමිණීම නිසා, ඒ වගේම තමයි ග්‍රින්ඩැවි කියන වරායත් මේ වෙද්දීෙහි ආශ්‍රිත සීමාව දක්වා ලාවා පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳ සජීවී දර්ශන මේ වෙද්දී ප්‍රකාශයට පත් කර තිබෙනවා. No lives are in danger, තාමත් ජීවිත හානියක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ. අද ගෙවුණු දවසේ උදෑසන 8ට තමයි මෙම ගිනිකන්ද පුපුරායාම පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ. යනු 4000කට ආසන්න පිරිසක් මේ ප්‍රදේශ ආශ්‍රිත විවාද කර තිබෙනවා කියලා තමයි අයිස්ලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙහි මූලිකව ගත්තටදී මීටර 450ක පමණ ලොකු පැල්මක් එක්ක තමයි ග්‍රින්ඩැවික් වල මෙම සිදුවීම සිදුවෙමින් පවතින කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒත් එක්කම තමයි මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණේ තමයි මේ ප්‍රදේශ ආශ්‍රිතව දැන් මුහුදේ ගින්දර ඇවිලෙමින් පවතින ආකාරයක්. මේක දෙවන වතාවට තමයි මේ පිපිරීම සිද්ධ වෙලා තිබුණේ මෙම ගිනිකන්ද. ඒ වගේම තමයි සවුත් වෙස්ට් කැපිටල් එක රිජ්කාවික් කියන ප්‍රදේශය ගත්තාම මේ ප්‍රදේශයේ උතුරු අට්ලාන්ටික් රාජ්‍යයක් සහ උතුරු අට්ලාන්ටික් කලාපයේ වොල්කැනෝ නැත්නම් ගිනිකන්ද වලින් බලපෑම් වලට ලක් වෙන ප්‍රදේශයක් විදිහට තමයි මේ ප්‍රදේශය සැලකෙන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක ගෙවුණු දෙසැම්බර් 18 වෙනිදා ඔවුන්ට ගිනිකන්දු පිපිරීමක් පිළිබඳ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුණා. අප තවදුරටත් ඔබ වෙත තොරතුරු ඉදිරියේදී වාර්තා කරනවා මේ සිදුවීම සම්බන්ධයෙන්. අයිස්ලන්තයේ ගත්පිටදී අයිස්ලන්තයේ කියන්නේ 370,000කට ආසන්න උණු ජනතාවක් රැඳී සිටිනවා. ඔවුන් බ්‍රිතාන්‍යයේ සිට කිලෝමීටර 1300ක් දුරින් තමයි ජීවත්ව සිටින්නේ. මෙහි ප්‍රදේශය ආශ්‍රිතව 30 active volcanoes ගිනිකඳු 30ක් පමණ සක්‍රීය මට්ටමේ පවතිනවා. ඒ වගේම තමයි මේ උතුරු යුරෝපීය දූපතක් විදිහට තමයි හඳුන්වන්නේ. මේක volcano tourism වල prime destination එකක් විදිහට කියලා තමයි ලෝකයේ හඳුන්වන්නේ. අපි ඔබට තවත් තොරතුරු ඉදිරියේදී ගේන්නට බලාපොරොත්තු වෙනවා මේ සිදුවීම හා සම්බන්ධයෙන්.